गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पांससीनो त्वं राहुल इमं परितं उदकावशेषं उदकादाने टपितन्ति एवं बन्ते एवं परितकं को राहुल ते संसामन्यं ये संनति संपजान मुसावादे लज्जातीति श्रद्धावंत सत्पुरुष वासनावंत पिन्नतुनी निशिकुरादा दिने अबसीरु दिनाम ධර්මශ්‍රවණය කිරීමටයි මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ. අද දිනේදී ඔබ සියලු දෙනාම ඔබේ සියලුම දෛනික වැඩ කටයුතු නිමා කරලා තමන්ගේ නිවෙස්වල බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව වාඩි වෙලා ඔබ මේ इतामत वटिना पिंकम कुसाल दहम पिरीमटाई सिरदिना सूदानम कत्तब्बं कुसलां बुदुरजानन वहां से पेन्नला देन्नी कुसाल कलयुतुमाई कुसलता वर्धने करगते युतुमाई धर्मश्रवणे किरीम धर्मे दिवनु करगेनीम පිනක් වෙනවා වගේම ඒක විශේෂයෙන්ම ධර්මය දියුණු කර ගැනීම කුසලතාවක් බවට පත් වෙනවා ඒක නිසා පින්නතුනි මේ ධර්මය අපි පහුරක් කරලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා පහුරකට උපමා කරලා කුල්ලූපමං භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තර නත්තාය නෝගහනත්තාය මේ සංසාරයේ බුදුරජාණන් වහන්සේ උපමා කරනවා සාගරයට මේ මහත් වූ සාගරයට එහෙම නැත්නම් ජල කඳට ගංගාවකට මේ මහා සාගරයට උපමා කරනවා මේ සංසාරය එතකොට පින්නතුනි මේ අනවරාගේ සසර මේ සසරේ කෙලවර කොහෙද ආරම්භයේ කොහෙද දැන් අපි කොහේ ඉඳලාද මේ සසරේ පටන් ගත්තේ අපි කොහේ ඉඳලාද මේ ඉස්සල්ලාම ආරම්භ වුණේ අපි එන්නේ මේක පින්නතුනි උබතෝ කෝටික ප්‍රශ්නයක් කියන්නේ විසඳ ගන්නට බෑ කොහෙන් ආරම්භ වුණාද කොහේ කොහේ අපි උපත ලැබුවද අපිට කියන්නට බෑ බුදු කෙනෙක් කැරෙන්නට අපිට ඒ තරම් ඥානයක් නැහැ නුවණක් නැහැ ඒ ගැන කල්පනා කරන්නවත් එපා හිතන්නවත් එපා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා කෙසේ හෝ අපි මේ සසරේ සැරිසරන බව නම්
අපිට ප්‍රත්‍යක්ෂයි. පින්නතුනි අපි මේ සසරේ මොනතරම් භවවල උපත ලබන්නට ඇද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා තලම තියෙනවා. සත්‍යයන් උපත ලබන තල ස්ථාන 31ක් පිළිබඳව සඳහන් වෙනවා. සත්‍යයන් උපත ලබන තල 31ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ තලවල පින්නතුනි මොනතරම් සත්ව වර්ග ඉන්නවද? අපි උදාහරණයක් විදිහට බලුවොත් නරකය, මේ නරකාදී උපදින සත්වයෝ එක වර්ගයක් නෙවෙයි, ලක්ෂ කෝටි සංඛ්‍යාත වර්ගම තියෙනවා. ඊළඟ තිරිසන් අපාය දිහා බලුවොත් පින්නතුනි තිරිසන්ු ගත්තාම එක තිරිසන් වර්ගයක් නෙවෙයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. සත්තු ගත්තහම මොන තරම් සත්තු කොටස් ඉන්නවද? තිරිසන් විදියට. කූඹි ගත්තහම කූඹි මොන තරම් කූඹි වර්ග ඉන්නවද? කුරුල්ලෝ ගත්තහම සත්තු ගත්තහම අපා දෙපා සිව්පා බහුපා මොන තරම් ලක්ෂ සංඛ්‍යාත වර්ග ඉන්නව මේ ලෝකේ මේ සත්තු. එතකොට මෙන්න මේ සත්ව යෝනිවල මේ තලවල අපි ඉපත ලැබුවේ නැහැ කියලා කියන්නට බෑ. පින්නත්‍රි බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා මේ සසර ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සතර අපාය කියලා කියන්නේ අපේ මහගෙදර කියලා. දැන් අපි ඕනම දෙයකට දුවගෙන යන්නේ අපේ මහගෙදර. ඒ මහගෙදර තමයි අපි ඉපදුනේ, හැදුනේ, වැඩුනේ, පෝෂණය වුනේ. අපේ සියලු මතකයන් රැඳී පවතින්නේ මේ මහගෙදර. අපේ දෙමාපියොත් ජීවත් වෙලා ඉන්නවා නම් ඒ අය ජීවත් වෙන්නේත් මහගෙදර. ඒකනි රණ්ඩුවක් වුණත් දුවගෙන යන්නේ මහගෙදර යන්නේ. කසාද බැඳලා දරුවෝ එක්කලා හෝ වේවා, සැමියා බිරිඳ එක්කලා හෝ වේවා, යම්කිසි හිතමනාපකමක් ඇති වුණ ගමන්ම අපි දුවගෙන යනවා මහගෙදරට. ඒකට හේතුව මොකක්ද? ඒ මහගෙදර කවදාවත් අපිව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක අපි ඉපදුන තැන ඕනෑම වෙලාවකට අපිට විවෘතයි මේ මහගෙදර. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ මහගෙදර වගේම තමයි සතර අපාය. ඒ සතර අපායත් මහගෙදර කරගෙන අපි මොන තරම් අකුසල් බලවත් වෙලා අපි උපත ලබන්නට ඇද්ද? මේ නරක ආදී තිරිසන් යෝනි ප්‍රේතනිකාය අසුරනිකාය අපි උපත ලබන්නට ඇද්ද? අපි දන්නේ නැහැ. ඒ සතර අපාය උපත ලැබලා කල්ප ගණන් අපි දුක් විඳින්ද? පින්නතුනි මේ සතර අපාය ගැන සඳහන් කරනකොට මේ සතර අපාය මේ සතර අපාය පින්නතුනි උපත ලබන්නේ අකුසල් බලවත් වීම නිසා. අකුසල් බලවත් වීම නිසා සතර අපාය සත්ත්වය උපදිනවා. එතකොට මේ අකුසල් බලවත් වීම නිසා උපදින සත්වයන්ට ලැබෙන්නේ කුසල් විපාක නෙමෙයි, අකුසල් විපාක. ඒ සත්වය අකුසල් විතරමද කරලා තියෙන්නේ? නෑ පින්නතුනි, කුසල් කරලා තියෙනවා. හැබැයි කුසල් විපාක වලට තැනක් නෑ සතර අපාය. ඒකනේ දුගති කියලා සඳහන් වෙන්නේ. ඒකේ දුකම් පමණයි තියෙන්නේ. තමන් කරපු යම් කිසි අකුසලයක් බලවත් වෙලා සතර අපාය උපදිනවා. ඒ සියලු අකුසල් ගෙවෙන තුරු අර සතර අපායේ දුක් විඳිනවා. මොන තරම් උත්සාහ කළත් ඒකෙන් මිදෙන්නට බෑ. ඒ අකුසල් ගෙවෙනකම්, අකුසල් ගෙවිලා අවසන් වුණාට පස්සේ, ඒ අකුසල් අවසන් වුණාට පස්සේ ආන් කුසලයක් බලවත් වෙලා නැවත සුගති භූමියක උපත ලබන්න හේතු වෙනවා කියන එකේ සඳහන් කරන්නේ අජාසත් රජතුමා
බොහෝ කුසල් කරගත්තා. නමුත් අකුසලුත් කරගත්තා. පෙර අකුසල් කරගත්ත දන්නේ නැති කාලේ. සත්පුරුෂ ඇසුරක් නැති කාලේ අසත්පුරුෂ ඇසුරේ සිටින කාලේ අකුසල් කරගත්තා. ඒ අකුසල් කරගෙන අවසානට ආනන්තරිය පාප කර්මිකුත් කරගත්තා. තමන්ගේ පිය රජතුමා ඝාතනය කරලා. එසේ මෙසේ පිය කෙනෙක් නෙමෙයි සෝතාපන්න ඵලයේ පිහිටිය සත්පුරුෂ ගුණයෙන් යුක්ත ධාර්මික රජ කෙනෙක්. එතුමා ඝාතනය කරලා මරලා දාලා මරණයට පත් කරලා අකුසලයක් කරගත්තා. ආනන්තරිය පාප කර්මය. හැබැයි සත්පුරුෂ ඇසුරට වැටුණාට පස්සේ බොහෝ කුසල් කරගත්තා. අර අකුසලේ මොනතරම් බලවත්ද කියනවනම් අර කුසල් සියල්ලම යටපත් කරගෙන අර ආනන්තරිය පාප කර්මයේ බලවත් වුණා. මරණයෙන් පස්සේ අපායට වැටුණා කියනවා. ඒ සතර අපායේ දුක් විඳලා දවසක අර කරගත්ත කුසල් බලවත් වෙන කාලයක් තියෙනවා. අකුසල් සියල්ල යට වෙලා අකුසල් සියල්ල ගෙවිලා කුසලයේ බලවත් වෙන කාලයක් එනවා. ආන් ඒ කාලෙදී කුසල විපාක ලැබෙන්න ගන්නවා. එහෙනම් ඔබ හොඳට වටහා ගන්නට ඕනේ පින්නතුනි. දැන් අපි මේ මනුස්ස භවයක් ලැබලා තියෙනවා. දහමේ සඳහන් කරන්නේ මේ මිනිසත් භවක් ලබා ගැනීම. ඉතා දුර්ලභ කාරණාවක් කියලා. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ. කියන්නේ බොහෝම දුෂ්කරව අමාරුවෙන් තමයි මේ මිනිසත් භවක් ලබා ගන්න ලැබෙන්නේ. හැබැයි මේ මිනිසත් භවක් ලබාගෙන තියෙන මොහොතක් මේ අපි. මනුස්සයෙක් වෙලා උපත ලැබපු මොහොතක්. එතකොට අපිට පින්නතුනි දැන් මේක සුගති භූමියක්. මේ මනුස්ස ලෝකයේ සුගති භූමියක්. සුගති භූමිය පල්ලැහැම තියෙන භූමියක්. ඒ පල්ලැහැම තියෙන නිසා අර දුගතියට ළඟ නිසා සුගති භූමියේ පල්ලැහැම කොටස නිසා අපිට සැප විපාකත් ලැබෙනවා. හැබැයි දුක් විපාකත් ලැබෙනවා. දෙකම මිශ්‍රව ලැබෙනවා. හැබැයි අපිට තියෙන වටිනාම දේ තමයි මේ මනුසත් භවයේදී ප්‍රඥාව දියුණු කරගන්න ශක්තිය තියෙන. අනේ ඒක තමයි තියෙන වටිනාම දේ. මොකද දුක තේරුම් ගන්නත් පුළුවන් සැප කුමක්ද කියලා වටහා ගන්නත් පුළුවන්. අවබෝධ කරගන්නට ශක්තිය තියෙන නිසා මේ මනුසත් භවය ඉතාමත් වටිනවා. දැන් කාම සුගති ලෝකයක අපි හිතමු දිව්‍ය භවයක උපත ලැබපුවම එතනත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නමුත් පින්නතුනි බොහෝ දුරට සුගති භූමියල උපදින දෙවිවරු පවා සැපේ අතරමං වෙනවා. ඒ සැපේ අතරමං වෙලා දෙවියන්ගේ ආයුෂ ගෙවුනට පස්සේ තමයි තේරෙන්නේ මං කිසි කුසලයක් කරගත්තේ නෑ නේද, සැපම පමණයි වින්දේ කියලා. ඒකනේ අපේ මේ මනුස්ස ලෝකෙත් සමහර මිනිස්සු සැප සම්පත් වලට ඇරිලා යොබ්බන මදේ නිසා, ආරෝග්‍ය මදේ නිසා, ධන මදේ නිසා මිනිස්සු පන්සල් එන්නේ නැහැ, බණ ටිකක් අහන්නේ නැහැ, පින්කමකට දහමකට සම්බන්ධ වෙන්නේ නැහැ. නොඑක් විදිහට විප්‍රකාර කරමින් පංච දුස්චරිතයන්ගේ යෙදෙමින් සැප සම්පත් ජීවිත ගත කරන්න උත්සාහ කරනවා. සැප ලබන්න උත්සාහ කරනවා. සමහර විට පන්සලට එන අයටත් දොස් කියනවා. පින්කමට සම්බන්ධ වෙන අයටත් නොඑක් වචන කියනවා. මොකටද ওই පන්සල් හැමතිස්සෙම යන්නේ? මොකටද ওই තරම් පින්කම් කරන්නේ? ඌව මොකටද කරලා ආර්ථේ මොකක්ද මේ විදිහට නොඑක් විදිහට විවේචනය කරනවා. ඒ මිනිස්සු ඒ පිරිස පස්පව් දසාකුසල් වල යෙදෙමින් එහෙම නොකරන අයට දොස් කියන්නත් උත්සාහ කරනවා.
පින්නතුනි දවසක ඒ අය ඒ අයත් අසරණ වෙන කාලයක් එනවා ඇඳට වැටුනහම ලෙඩ වුනහම අසනීප වුනහම අතපය වාරු නැතුව ගියාම අන්නේ අයටත් තේරෙනවා අනේ අපි මේ තරම් කාලයක් බොරු දේවල් පස්සේ දිව විතරයි අපිට දැන් අතපය හයියක් තියේ නෑ පිනක් දහමක් කරගත්තේ නෑ නේද කියලා පසුතැවෙන කාලයක් එනවා හැබැයි ඔබට අපට පසුතැවෙන්න අවශ්‍ය නෑ අපි අපේ අතපය ශවි ශක්තිය තියෙන කාලේ ධර්මයේ වටහා ගන්න පුළුවන් කාලේ කොහොම හරි ධර්මයේ දිනු කරගෙන හිත හදා ගන්න අපි උත්සාහ කරනවා ඉතින් ඒක නිසා පින්නතුනි මෙන්න මේ කියන කාරණා ටික හොඳට හිතේ තියාගන්නට ඕන ඒ හිතේ තියාගෙන අද මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්නට ඕන පින්නතුනි අද මම මේ ධර්ම මාතෘකාවසින් තබා ගත්තේ මේ අම්බලට්ටික රාහුලෝවාද කියන මේ සූත්‍ර දේශනාවේ පාඩයක් පස්සසි නෝ ත්වං රාහුල ඉමං පරිත්තං උදකාවසේසං උදකාධානේ තපිතන්ති බුදුරජාණන් වහන්සේ මේ පෙන්ලා දෙනෝ මේ කියන පාඩෙන් රාහුල මෙන්න මේ වතුර ටික දිහා බලන්න මේ වතුර ටික මොකද වෙලා තියෙන්නේ මේ භාජනයේ වතුර තියෙනවද මේ භාජනයේට වතුර දාපුවම රැඳෙනවද කියලා මෙන්න මේ පාඨයෙන් සඳහන් වෙන්නේ මේ කාරණාව පිනතු ඉතාමත් උචිත වටිනා උපමාවක් බුදුරජාණන් වහන්සේ උපමා කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙමින් ධර්මස් දේශනා කළ ඉතා වටිනා දේශනාවක් මේ අම්බලට්ටික රාහුලෝවාද කියන මේ සූත්‍ර දේශනාව. ඔබ මීට පෙර මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නට ඇති සමහර විට. නමුත් පින්නතුනි මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය මේ රාහුලෝවාද එතකොට මේක දේශනා කළේ රාහුල කියන මේ පොඩි හාමුදුරුවන්ට. පින්නතුනි කවුද මේ රාහුල? ඔබට මතක් වෙනවා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. එදා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උයන් කෙලියට ගිහිල්ලා බොහොම කෙලිදෙලින් බොහොම සෙල්ලම් ප්‍රීතියෙන් සිටන විට උයන්ට ගිහිල්ලා සිරි නරඹමින් සිටන විට පණිවිඩයක් එනවා. ඒ පණිවිඩය තමයි තමන්ට දාව පුංචි දරුවෙක් ඉපදුනා කියලා. මේ කුමාරයා එහෙම නැත්නම් මේ සිද්ධාර්ථ කුමාරයා මේ සතුටින් හිටියේ ගිහිගේ අතහරින්ට මේ සියල්ල අතහරිනවා කියන චේතනාවෙන්. මේ ආරංචිය කන වැකිනකොටම මෙන්න මේ පාඩය තමයි සඳහන් වුණා කියලා සඳහන් වෙනවා. ඒක නිසා තමයි රාහුල කියලා නම තිබ්බා කියලා සඳහන් වෙන්නේ. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලේ ඉපදුනා රාහුවෙක් ඉපදුනා. බැඳීමක් ඇති වුණා කියලා තමයි සඳහන් කළේ. ඒක නිසා තමයි රාහුල කියන නම මේ පුංචි කුමාරයාට යෙදෙන්නේ. මේ පුංචි දරුවා ඉපදුන දවස ඉඳලා තමන්ගේ පියතුමාගේ රැකවරණිය නෙමෙයි හැදුනේ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා ගියා. එදා පටන් සිය මෑණියන්ගේ රැකවරණිය තමන්ගේ මුත්තණුවන්ගේ සමීපේ තමයි හැදුනේ වැඩුනේ පෝෂණය වුණේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වෙලා උන්වහන්සේ වඩිනවා. වඩිනකොට පින්නතුනි
මහමග මහා භික්ෂු සංඝයා සමග 20000ක් සමග 20000ක් භික්ෂුන් වහන්සේලා සමග උන්වහන්සේ වැඩම කරනකොට අර දොර කවුළුවෙන් පුංචි පුතාට හත් හැවිරිදි පුංචි පුතාට අමතලා ඒ පුතාගේ ශ්‍රාවල කුමාරයාගේ මෑණියන් යශෝදරා දේවිය සඳහන් කරනවා පුතණුවනි අන්න අර පේන්නේ නුඹේ පියතුමා ඔබේ පියතුමා ගිහිල්ලා දායා දිල්ල ගන්න කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ පුංචි පුතාව එක්කලා ගිහිල්ලා පැවිදි භාවයට පත් කරනවා ඒක තමයි දෙන්න පුළුවන් හොඳම දායා දේ නිසා එදා පටන් බොහෝම කීකරුව තමයි මේ ප්‍රාහුල පුංචි හාමුදුරු වෙන්නේ පින්නතුනි නිහතමානී කමින් අග්‍ර භික්ෂුන් වහන්සේ නම පොඩි හාමුදුරු කෙනෙක් මොන්න තරං සංවරද කිව්වොත් පින්නතුනි උන්වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ පිළිබඳව මේ රාහුල පොඩි හාමුදුරුව පිළිබඳව හැමදාම උදේ මළුව අමදෙලා වැලි දෝතක් අතට ගන්නවා අතට අරගෙන උඩ විසි කරනවා පුංචි දරුවෙක් නේ උඩ විසි කළා ප්‍රාර්ථනාවක් කරනවා අද දවසේ මට මේ වැලි කැට ගන්නට මේ උඩ විසි කරපු වැලි කැට ගන්නටම මට අවවාද අනුශාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කවුද මෙහෙම කරන්නේ දැන් අපේ දරුවෝ පුංචි දරුවෝ අඩුගානේ පුංචි දරුවෝ පමණක් නෙවෙයි මේ වැඩිහිටි අපි පවා කෙනෙක්ගේ අවවාදයක් නුරුස්සනවා සමහර විට කැමති නැහැ අපි තව කෙනෙක් අපිට අවවාද කරනවා මේ පුංචි හාමුදුරු බාන්න මොන්න තරම් නිහතමානී ගතියක් උන්වහන්සේ මොන්න තරම් නිහතමානීද කියලා සඳහන් වෙනව පින්නතුනි එක දවසක් උන්වහන්සේ මොන තරම් නිහතමානීද ඔය කියන නිහතමානී ගතිය තියනවද ඉවසීම තියනවද කියලා බලන්න උන්වහන්සේ මළුව බොහොම ලස්සනට අමදිනවා මේ මළුව එමදලා අවසන් වුණාට පස්සේ ආයේ ගිහිල්ලා ස්වාමින් වහන්සේනම කුණු රොඩු ගිහිල්ලා දානවා දාලා චෝදනා කරනවා ඔබ වහන්සේ හරියට එමදලා නැහැ බාගෙට නැමදලා තියෙන්නේ කියලා චෝදනා කරනවා අර රාහුල පොඩි හාමුදුරුව ඇවිල්ලා දන ගහලා අර උන්වහන්සේට වන්දනා කරලා සමාව ඉල්ලනවා ස්වාමීනි මට සමාවෙන්න මං ආයෙ අමදින්නම් මගේ වරදක් වෙන්නට ඇති කියලා මොනතරම් නිහතමානී ගතිගුණ තිබ්බ කෙනෙක්ද මේ රාහුල හාමුදුරුව පින්නතුනි මේ රාහුල පොඩි හාමුදුරුවන්ට තමයි මේ දේශනාව සිද්ධ කළේ මේ අම්බලට්ටික මේ අම්බලට්ටිකාව කියන ප්‍රදේශයේ තිබුණෙත් වේළුවනාරාමයේ කිට්ටුවමයි එදා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ කලන්දක නිවාපේ වැඩ සිටියේ. ඒ අසලම තමයි මේ රාහුල හා පොඩි හාමුදුරන්ගේ කුටියක් තිබුණේ ඊට ටිකක් ඈතින් අම්බලට්ටිකාව කියන තැන. පින්නතුනි භික්ෂුන් වහන්සේලා එදා භික්ෂුන් වහන්සේලා අදත් අපි එහෙමයි අපි බුදුරජාණන් වහන්සේට විශේෂ ආසනයක් අපි යම්කිසි පින්කමක් කරනකොට විශේෂ ආසනයක් පනවනවා. අද කාලේ හැටියට අපි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකුත් එහි තැන්පත් කරගන්නවා. මේ බුදුරජාණන් වහන්සේමයි කියන චේතනාවෙන්. එදා පින්නතුනි එහෙම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී. ඒක නිසා ස්වාමින් වහන්සේලා බණ භාවනා කරන සෑම ස්වාමින් වහන්සේ නමක්ම තමන්ගේ කුටියේ තමන් භාවනා කරන්න වාඩි වෙන ආසනයට වඩා ටිකක් උසින් ආසනයක් පිළියෙල කරලා තිබුණා බුදුරජාණන් වහන්සේට. ඒකට හේතුව තමයි තමන්ට යම්කිසි දහම් ගැටලුවක් භාවනා කරගෙන යනකොට යම්කිසි ගැටලුවක් මතු වුණොත් බුදුරජාණන් වහන්සේ කියලා නෙමේ පණිවිඩ එවලා නෙමේ වඩින්නේ. උන්වහන්සේ ලෝකයේ දිහා බලනකොට උන්වහන්සේ දකිනවා මේ භික්ෂුවට මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා. ඒ ක්ෂණයෙන් උන්වහන්සේ වැඩම කරනවා. ඒක නිසායි ආසනයක් පනවලා තිබුණේ. උන්වහන්සේ වඩිනකොට ආසන පනව ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ නිසා ආසනයක් පනවලමයි තිබුණේ. එ르දීන් උන්වහන්සේ සමහර විට වඩින්නේ.
ඒ ගැටලුව निराකරණය කරන්නට. ඒක නිසා මේ රාහුල පොඩි හාමුදුරුව තාසනයක් වෙන් කළ තුන භාග්‍යතුන් වහන්සේට. පින්නතුනි ආසන්නයේ නිසා බුදුරජාණන් වහන්සේ පයින්ම වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ දකිනෝ මේ රාහුල පොඩි හාමුදුරුව පිළිබඳව දැකලා අවවාද අනුශාසනා කරන්න ඕනා කියලා බුදුරජාණන් වහන්සේ වඩිනු. ආරාධනාවක් නැතුවමයි වඩින්නේ. මෙහෙම වැඩම කරලා එහෙම වඩින බුදුරජාණන් වහන්සේ දකින රාහුල පොඩි හාමුදුරුව පාත්‍රය අරගෙන ගිහිල්ලා පැන් ටිකක් අරගෙන ඇවිල්ලා පැන් පිරෙන්නම අරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පය දෝවන පින්නතුනි අදත් තේ සිරිත ඔය ස්වාමින් වහන්සේලා මේ වගේ රටවල් වල නැති නමුත් ලංකාවේ මේ වගේ සිරිතක් තියෙනවා ඒකට හේතුව ඈත දුර ඉඳලා වැඩම කරන්නේ ස්වාමින් වහන්සේලා ඒ වඩිනකොට උන්වහන්සේලා සමහර විට කකුල් වල උන්වහන්සේලාගේ දූවිලි මඩ තැවරිලා ඒක නිසා උන්වහන්සේලාගේ පය සෝදනම ඇතුළට වඩින්න පෙර ආතුව ඇතුළට වඩින්න පෙර ආතුව පය සෝදනවා ඒක පින්නතින ස්වාමින් වහන්සේලාට පමණක් නෙමෙයි ගුරුවරුන්ටත් කළා මේ ශිෂ්‍යයෝ ගිහි ගුරුවරුන්ට ගිහි ශිෂ්‍යයෝ එහෙම කළා පය සෝදලා තමයි ඇතුළට ආරාධනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පය සෝදලා බුදුරජාණන් වහන්සේ ආසනින් වැඩම වැඩ හිඳියා. රාහුල පොඩි ආමතුරු තේ ආසලින් වාඩි වුණා. ඒ වාඩි වුණ රාහුල පොඩි ආමතුරුවන්ට බුදුරජාණන් වහන්සේ බොහෝම කදිම ලස්සන උපමාවකින් මේ දේශනාව සිද්ධ කරන්නේ. මොකක්ද උපමාව? දැන් මේ පාත්‍රයේ පින්නතුනි පැන් අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ පය සෝදලා මේ පාත්‍රේ පැත්තකින් තියලා තිබ්බා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනින් පසෙකින් තැම්පත් කරලා තිබුණේ ඒ පාත්‍රේ බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පාත්‍රයේ පැන් ස්වල්පයක් තියෙනවා පැන් ස්වල්පයක් තියෙනවා පැන් ටිකක් ඉතිරි වෙලා බොහොම ටිකක් බුදුරජාණන් වහන්සේ මේක උපමා කරගෙන රාහුල පොඩි හාමුදුරන්ට සඳහන් කරන රාහුලය ඔබට පේනවද මේ පාත්‍රය මේ පාත්‍රේ හොඳට බලන්න කිව්ව මේ පාත්‍රය දිහා මේ පාත්‍රේ පැන් ස්වල්පයක් තියෙනව පේනවද රාහුල පොඩි හාමුදුරට සඳහන් කරන භාග්‍යවතුන් වහන්සේ පේනවා මේකේ පැන් ස්වල්පයයි තියෙන්නේ බොහොම ටිකයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාහුලය දන දන යම් කිසි කෙනෙක් යම් කිසි භික්ෂුවක් දන දන බොරු කියනවා නම් මුසාවාදෙන් යමක් කියනවා නම් දන දන බොරු කියනවා නම් ඒ භික්ෂුවගේ ගුණයක් සීලයක් මෙන්න මේ වගේ ටිකයි පැන් ටිකයි ඉතිරි වෙලා තියෙන බොහෝම ටිකයි පැන් ඉතිරි වෙලා තියෙන ආන් ඒ වගේ තමයි ඒ භික්ෂුවගේ සීලයත් හරියට මේ පාත්‍රයේ ඉතිරි වෙලා තියෙන පැන් ස්වල්පය වගේ බොහොම ස්වල්පයයි ගුණ ධර්මයේ තියෙන කියලා දේශනා කරනවා බලන්න මේ මුසාවාදයක් යම් කිසි කෙනෙක් මුසාවාද එහෙම නැත්නම් බොරු කියනවා පිනතිනි බොරු කියනවා නම් යම් කිසි කෙනෙක් ඔහුගේ ගුණ දහම් නැහැ බොහොම ස්වල්පයයි ගුණ දහම් ඔහුගේ තියෙන්නේ බොරු කියන කෙනෙක් මේ බොරුව මොන තරම් බුදුරජාණන් වහන්සේ විවේචනය කළාද බොරු කියන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නද මේ බොරුව තරම් පින්නතුන මිනිස්සු රවටන දෙයක් වෙනත් නැහැ ඒක නිසායි බුදුහාමුදුරුව පෙන්ලා දුන්නේ මේ බොරුව මේ වචනය මොන තරම් භයානකද කියලා ඊළඟ මේ පාත්‍රයේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ පාත්‍රය පාත්‍රයේ තියෙන පැන් ටික බිමට හලන්න කියලා බිමට හැලුවා බිමට හලපු පාත්‍රයේ පින්නතුනි මුණින් නැමුවා මුණින් නම්පු මේ පාත්‍රයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුලය
දැන් පේනවාද මේ පාත්‍රයේ මුණින් නමලා තියෙන්නේ මේකට පැන් වැක්කිරුවොත් මේකට ජලය වැක්කිරුවොත් මේකේ ජලය රැඳෙනවද දැන් යම් කිසි වාජනයක් අනිත් පැත්තට හරවලා මුණින් නමලා කොයි තරම් වතුර වැක්කිරුවත් පින්නතුනි වතුර රැඳෙනවද නෑ වතුර රැඳෙන්නේ නෑ මේ රාහුල් හාමුදුරන්ට පෙන්ලා දෙන මේ පොඩි හාමුදුරු කෙනෙක් මේ උපමාවෙන් පෙන්ලා දෙනවා රාහුලය මේකේ පැන් රැඳෙනවද ජලය රැඳෙනවද නෑ ස්වාමීනි මේකේ පැන් රැඳෙන්නේ නෑ මේක මුණින් නමලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා රාහුලය යම් කිසි කෙනෙක් යම් කිසි භික්ෂුවක් දැන බොරු කියනවා නම් දැන බොරු කියනවා නම් ඔහුගේ ජීවිතෙත් හරියට මෙන්න මේ වගේ තමයි කිසි දෙයක් රැඳෙන්නේ නෑ කිසි ගුණයක් ඔහුගේ රැඳෙන්නේ නෑ මේ පාත්‍රය වගේ ඊළාට බුදුරජාණන් වහන්සේ මේ පාත්‍රය අනිත් පැත්ත හරවන්න කියනවා අනිත් පැත්ත හරවනවා ඒ අනිත් පැත්ත හරවලා බුදුරජාණන් වහන්සේ මේ රාහුල පොඩි හාමුදුරන්ට සඳහන් කරනවා රාහුලය හොඳට බලන්න මේ දියා මේ පාත්‍රය ඇතුලේ මොනවද තියෙනවද නෑ ස්වාමීනි මේ පාත්‍රය ඇතුලේ කිසිවක් නෑ මේ පාත්‍රයේ හිස් ස්වාමීනි කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුලය යම් කිසි භික්ෂුවක් දැන බොරු කියනවා නම් දැන බොරු කියන ඒ භික්ෂුවගේ ජීවිතෙත් හරියට මේ පාත්‍රය වගේ තමයි හිස් කිසි දෙයක් නැහැ කිසි ගුණයක් නැහැ කිසි සීලයක් නැහැ හිස් පුරුෂයෙක් කියලා සඳහන් කරනවා බන් මොනතරම් කදිම උපමාද පිනතුනි මේ බොරුව වචනේ මොනතරම් භයානකද මේ වචනේ මොනතරම් භයානකද බොරු කියනවා නම් යම්කිසි කෙනෙක් යම්කිසි භික්ෂුවක් බොරු කියනවා නම් ඒ භික්ෂුවගේ සීලයක් තියනවද සීලයක් නැහැ ගුණයක් ගුණේකුත් නැහැ බොරු කියන කෙනාට ඕනෑම දෙයක් කරන්න පුළුවන් යම්කිසි ගිහියෙක් බොරු කියනවා නම් ඔහු හිස් පුරුෂයෙක් හිස් පුද්ගලයෙක් යම්කිසි පාලකයෙක් පින්නතුනි රාජ්‍ය පාලකයෙක් බොරු කියනවා නම් බොරුවෙන් මිනිස්සු පීඩා කරනවා නම් බොරුවෙන් වංචා කරනවා නම් බොරු කියලා මිනිස්සු රවට්ටනවා නම් ඒ රට ඒ රාජ්‍ය දියුණු වෙයිද නැහැ පින්නතුනි දියුණු වෙන්නේ නැහැ දවසින් දවස පිරිහීමට ලක් වෙනවා දවසින් දවස පිරිහෙනවා බොරුවෙන් වංචාවෙන් ඒ රාජ්‍ය පාලකයා මිනිස්සු රවට්ටනවා නම් ඒ රටත් පිරිහෙනවා රජුත් පිරිහෙනවා ජනතාවත් පිරිහීමටපත් වෙනවා යම්කිසි නායකයෙක් බොරු කියනවා නම් බොරුවෙන් යම් අනිත් අය රවටනවා නම් බොරුවෙන් අනිත් අය රවටනවා නම් ඒ පුද්ගලයාගේ සීලයක් තියෙනවද සීලයක් නැහැ ගුණයක් තියෙනවද ගුණේකුත් නැහැ සීලයක් නැති ගුණයක් නැති හිස් පුරුෂයෙක් බවට පත් වෙනවා හිස් පුරුෂයෙක් බවට පත් වෙනවා බලන්න මේ බොරුව මොනතරම් බුදුරජාණන් වහන්සේ විවේචනය කළාද බොරුවෙන් වළකින්න කියලා දේශනා කළාද දැන් බලන්න සමහර අය මොනතරම් බොරු කියනවද එක බොරුවක් වහගන්න බොරු තව බොරු 100ක් කියන්න වෙනවා ඒ 100 වහගන්න තව 1000ක් විතර කියන්න වෙනවා බලන්න මොනතරම් බොරු ගොඩක් කියන්නට වෙනවද බොරු කියන්න ගියාම අර සත්‍ය පින්නතුනි අමිහිරි නමුත් ඒ අමිහිරි නමුත් සත්‍ය ප්‍රකාශ කරනවා නම් මොනතරම් වටිනවද සත්‍යවාදී වෙනවා සත්‍යවාදී බව බෝසතාණන් වහන්සේ මේ සත්‍යවාදී බවින් තමයි මුලින්ම ආරම්භ කළේ සත්‍ය ආ ඒකාන්තයේ මේ සත්‍ය තුලින් තමයි යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ එකින් සා බොරු කියන්නට හොඳ නැහැ. බොරුවෙන් අපි වළකින්නට ඕනේ. අපේ ජීවිතේ නැතිකල දැන් බලන්න. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්. උන්වහන්සේගේ ඥාතීන්. ශාක්‍ය වංශකයෝ. මේ අය විනාශ කරන්න ආවා. මේ ශාක්‍ය තරම් දක්ෂයෝ වෙන කොහෙවත් නැහැ කියනවා.
සටන් කරන්න ගියාම පින්නතුනි මොන තරම් දක්ෂද කිව්වෝ ආයේ වෙන කිසි කෙනෙකුට හැරෙන්නට බෑ ඔය සඳහම් වෙනවා හරියට වැහි බිඳු වැටේ වැහි බිඳු වැටෙනෝ වගේලු ඊතල එන්න ගත්තාම ඒ තරම් දක්ෂ විදියට සටන් කරනවා කියලා ඒ තරම් දක්ෂයි ඒ තරම් දක්ෂයි ඒ තරම් දක්ෂ පිරිසක් කියලා සඳහන් වෙනවා ඒ අය බය කරන්න සමහරට බය කරන්න ඉස්සලා මරණයට පත් කරන්නේ ඒ අය දුනුයි තල වලින් විදලා ඒ අය බය කරලා සතුරා පළවා හරින්නට මේ සතුරට ඊතල විදිනෝ කියන පින්නතුනි කිසිම හානියක් වෙන්නේ නැතුව අර කුණ්ඩලාභරණේ මැදින් යන්න විදිනෝ කියන ඒ තරම් දක්ෂයි කියන කිසි කෙනෙකුට ඊතලේ පින්නතුනි වැහි බිඳු වැටෙනෝ වගේ වීතලෙන්නේ හැබැයි කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ ලඟින් යනවා නමුත් ඊතල වදින්නේ නැහැ ඒ තරම් දක්ෂයෝ සටන් කාන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා සිල් සමාදන් වුණා උපෝසත සීලේ උපෝසත සීලේ සමාදන් වුණා පින්නතුනි ඒ අය දිවි හිමියෙන් තමයි මේ සීලය ආරක්ෂා කළේ දිවි හිමියෙන් ආරක්ෂා කළ මේ පිරිස මොන්න තරම් මේ සීලයට ආදරෙන් කටයුතු කළාද කිව්වොත් අර විරුඩව කුමාරයතුළු පිරිස මේ ඝාතනය කරන්න එනවා දන්නෝ ඝාතනය කරනවා කියලා නුඹ නුඹලා සාක්කයන්ද කියලා අහනවා නෑ කියන්නේ නෑ නෑ කියන්න පුළුවන් බේරෙන්න පුළුවන් නෑ කිව්වොත් නෑ අපි සාක්කයෝ නෙමේ කිව්වොත් අතාරිනවා යා ශාක්‍ය කිව්වොත් මරනවා ශාක්‍ය වංශ කිව්වොත් හැබැයි දන්නවා මරනවා කියලා ඒ මරනවා කියලා දැන දැනත් පින්නතුනි බොරු කිව්වේ නැහැ කියනවා ඌ අපි ශාක්‍යයන් කියනවා මරලා දැම්මා කියනවා ඒ ඒ තරමට සත්‍යවාදී බවට පත් වුණා කියනවා මන මොන තරම් වටිනවද මේ සත්‍යවාදී බව සත්‍යවාදී වීම ඉතින් මෙන්න මේ කාරණාවලින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ බොරු කියන්නට එපා සත්‍යවාදී වෙන්නට කියලා. පින්නතුනි තවත් උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා. රාහුලය තවත් උපමාවක් පෙන්වලා දෙනවා. ඒ තමයි ඇතෙක් ඉන්නවා පින්නතුනි. ඒක ඇතෙක් ඉන්නෝ මේ ඇතා හරි දක්ෂයි. රජතුමාට තමයි සේවය කරන්නේ. මේ ඇතා සටනට ගියාම සටන් කරන්නට ගියාම පින්නතුනි ඉදිරියේ තියෙන කකුල් දෙකිනුත් පහර දෙනවා සතුරන්ට ඉදිරියේ තියෙන කකුල් දෙකින් පහර දෙනවා සතුරන්ට පහර දීලා සතුරු විනාශ කරනවා ඊළඟ පිටිපස්සේ කකුල් දෙකිනුත් පහර දිදී අර සතුරු විනාශ කරනවා ඊළඟ පින්නතුනි කන් දෙකෙන් මේ හත්තුන්ගේ කන්තල හරි විශාලයිනේ මේ කන් වලිනුත් ගහනවා ගහ සටන් කරනවා අර සතුරු පරාජය කරනවා ඊළඟ පින්නතුනි මේ හස්ති රාජයා දළ දෙකිනුත් ප්‍රහාර එල්ල කරනවා වලිගේනුත් ප්‍රහාර එල්ල කරනවා වලිගයෙන් කකුල් වලින් ඒ වගේම දළ වලින් කන් වලින් මේ සියල්ලගේම සටන් කරනවා සටන් කරමින් අර සතුරු පරාජය කරනවා හැබැයි මේ හස්තිය හොඬවැල පරිස්සම් කරගන්න. හොඬවැලින් පහර දෙන්නේ නැහැ. හොඬවැල පරිස්සම් කරගන්න. හොඬවැලින් පහර දෙන්නේ නැහැ. අනිත් සියලු අංග වලින් පහර දෙනවා. හොඬවැල අකුලගෙන තමයි සටන් කරන්නේ. මේ ඇද්දුව කල්පනා කරන නැත්නම් රජතුමා කල්පනා කරනවා මේ නැත්නම් මේ රාජපුරුෂය කල්පනා කරනවා මේ ඇතා රජුරුවන්ට අවංකව සේවය කරන කෙනෙක් නෙමෙයි මේ හස්තියා ඉදිරි කකුල් දෙකිනුත් පහර දෙනවා සතුරන්ට පිටිපස්සේ කකුල් දෙකිනුත් පහර දෙනවා දළ දෙකිනුත් පහර දෙනවා කන්තලවලුනුත් පහර දෙනවා ඒ වගේම වලිගේනුත් පහර දෙනවා හැබැයි හොඬවැල අකුලගෙන ඉන්න හොඬවැලෙන් පහර දෙන්නේ නැහැ තවත් ඇතෙක් ඉන්නවා මේ ඇතා ඉස්සරහා කකුල් දෙකිනුත් පහර දෙනවා සතුරන්ට
පිටිපස්සේ කකුල් දෙකනුත් පහර දෙනවා, කන් තලවලනුත් පහර දෙනවා, වලිගේනුත් පහර දෙනවා. ඒ වගේම දළ දෙකනුත් පහර දෙනවා. හොඬ වැල අකුලගෙන නිකන් ඉන්නේ නැහැ. හොඬ වැලුනුත් පහර දෙනවා. හොඬ වැලුනුත් පහර දෙනවා. ඒ අද්ගව එහෙම නැත්තම් මේ රාජපුරුෂයෝ කල්පනා කරන මේ හස්තියනම් රජතුමාට ජීවිත පරිත්‍යාගයෙන්මයි ක්‍රියා කරන්නේ කියලා කල්පනා කරනවා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ බොරු කියන කෙනත් වංචාවෙන් තමයි ක්‍රියා කරන්නේ. වංචාවෙන් ක්‍රියා කරන එක නම් බොරුවෙන් වංචාවෙන් ක්‍රියා කරන්නට එපා. බොරුවෙන් වලකින්ට සත්‍යවාදී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. සත්‍යවාදී වෙන්න මේ රාහුල හාමුදුරුවන්ට. ඊළඟ බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පින්නතුනි පෙන්ලා දෙනවා. ඒ තමයි රාහුල හාමුදුරුවන් පෙන්ලා දෙනවා රාහුලය කැටපත නැත්නම් කැඩපත උපයෝගී වෙන්නේ කුමකටද? මේ රාහුල පොඩි හාමුදුරුවෝ සඳහන් කරනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කැඩපත භාවිතා කරන්නේ මූණ බලලා නැත්නම් තමන්ගේ ප්‍රතිරූපයේ බලලා තමන්ගේ වැරදි හදාගන්න. දැන් අපි කණ්ණාඩියක් ගාවට යන්නේ මොකටද? කොණ්ඩේ හරිද? හරියට පීල්ලාද? ඊළඟට හොඳට මූණේ හොඳට මුහුණ තියෙනවද? මුහුණේ මොනවද අඩුපාඩු? ඒ අඩුතෙන් සකස් කරගෙන තමන්ගේ අඩුපාඩු හදාගන්න, ඇඟේ ශරීරයේ අංග ප්‍රත්‍යංග හරියට හදාගන්න, තමන් ඇඳුමක් ඇඳද්දත් බලන්න කණ්ණඩිය ගාව මොන තරම් අපි හැඩ බලනවද? හැම ගෙදරකම කණ්ණඩියක් තියෙනවා. හැම ගෙදරකම කණ්ණඩියක් තියෙනවා. ගෙදර විතරක්ද බලන්න? ඔබේ පර්ස් එකේ, ඔබේ බෑග් එකේ කණ්ණඩියක් දාගෙනම යන්න. ඇයි? ගමනක් ගිහිල්ලා බහින්න කලින් අර කණ්ණඩිය දිහා බලනවා. බලලා අඩුපාඩු හදාන තමයි බැහැලා යන්නේ. ගෙදරින් එළියට බහිනකොට මොන තරම් අපි හැඩ වැඩ බලලා මේ කණ්ණඩියෙන් එළියට බහිනවද? එතකොට මේ කැඩපත භාවිතා කරන්නේ අපේ වැරදි හදාගන්න. අපේ යම්කිසි අඩුපාඩුවක් මේ ශරීරයේ තියෙනවා නම් ඒක සකස් කරගන්නට තමයි මේ කණ්ණඩිය භාවිතා කරන්නේ. එන රාහුල පොඩි හාමුදුරුව සඳහ කරනවා සාමීනි භාග්‍යතුන් වහන්ස මේ කණ්ණඩිය එහෙම නැත්නම් කැඩපත භාවිතා කරන්නේ අපේ වැරදි හදාගන්න. අන්න රාහුල කැඩපතින් බලනවා වගේ, කැඩපතින් බලනවා වගේ තමන් දිහාම බලලා, තමන්ගේ සිත දිහාම බලලා වැරදි හදාගන්න කියනවා. කයින් යම් කිසි වැරද්දක් කරනවා නම්, අකුසලයක් සිද්ධ වෙනවා නම් ඒක හොඳ සිහි කල්පනාවෙන් ඒකෙන් වළකින්න කියනවා. අතීතයේ යම්කිසි බොරුවක් කියුණා නම්, යම්කිසි වරදක් සිද්ධ වුණා නම් කයින් ඒ වැරද මම නැවත සිද්ධ කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න කියනවා. වර්තමානයේකින් වළකින්න කියනවා. අනාගතයට ඒක සිද්ධ නොකරනවා කියලා අදිස්ථාන කරගන්න කියනවා. කයින් වචනෙන් මගේ වචනයෙන් යම් කිසි කෙනෙකුට හානියක් වුණා, අතීතයේ එහෙම දෙයක් වුණා, දැන් මම ඒකින් වළකිනවා, මං ඒ වරද්ද කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න. සිතිනුත් එන්නේ බලන මේ වචනේ නිසා පින්නතුනි මොන තරම් අපිට හානියක් සිද්ධ වෙනවද, මොන තරම් ප්‍රශ්න සිද්ධ වෙනවද වචන නිසා. යමක් අපි ප්‍රකාශ කළා පස්සේ තමයි කල්පනා කරන්නේ මේක නොකිව්වනම් හොඳයි. අපරාධ මම මේ වෙලාවේ මෙතන මේ වචනේ නොකිය හිටියා නම් හොඳයි නේ කියලා. ඊට පස්සේ ආයෙ ගන්න බෑනේ, ගිලින්න බෑනේ මේ වචනේ. ඒක නිසා වචනෙන් අපි බොහෝ පරිස්සම් වෙන්න ඕන. පින්නතුනි වචනේ කියලා කියන්නේ ආයුධයක් වගේ තමයි. අපි පිට කරන යම් යම් වචන වලින් මිනිස්සුගේ හදවත් උවාල වෙනවා. ඒ මිනිස්සුන්ගේ අන් අයගේ හිත තැලෙනවා. සමාහයට සදාකාලිකවම සතුරු ඇති වෙනවා. සදාකාරිකම මේ පුද්ගලයා අපේ තියෙන විශ්වාසය නැති වෙනවා අපි කරන කියන දේවල් නිසා. ඒක නිසා හොඳ සැලකිල්ලෙන් අපි ක්‍රියා කරන්නට උනේ මේ වචනේ සත්‍යවාදී නොව බලන්න මොන තරම් චෝදනා. බුදුරජාණන් වහන්සේට මොන තරම් චෝදනා කළාද බොරුවෙන්? උන්වහන්සේ දිනුවෙමුකෙන්ද? සත්‍යවාදී වීමෙන්.
වන චින්ච මානවිකාව අර දර මිටියක් චූට් පොංචි පොංචි කෑලි කරලා කුසේ බැඳගෙන උඩින් රෙදි කඩමළු උතාගෙන කුස හදාගෙන ආවි චෝදනා කරන්න අර බොහෝ පිරිසක් ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් සිටින මොහොතක ඒ ඉදිරියට ඇවිල්ලා තමයි චෝදනා කළේ ඔබ වහන්සේ නිසයි මම මෙහෙම මේ දරුවෙක් කුසට ආවේ ඔබ වහන්සේ වක් කියන්න ඕනේ දැන් හොඳට ඔබ වහන්සේ මෙතන ඉඳගෙන බණ කියනවා කවුද මේකට වක් කියන බාන් මොන තරම් අභූත චෝදනාවක්ද මොන තරම් අභූත චෝදනාවක්ද ඒ චෝදනාව කලාව විතරක් නෙමෙයි පින්නතුනි ඒ චෝදනාව ඒ මොහොතේම බොරුවක් විදියට ඔප්පු වුණා ඒ මොහොතේම අවීචියට ඇදගෙන ගියා පොළොව පලාගෙන අදටත් ඒ ස්ථානයේ තියෙනවා එතනින් කුරුල්ලෙක්වත් බැහැලා සතෙක්වත් වතුර බොන්නේ නැහැ කියන ඒ තරම් බලන්න මොන තරම් අකුසලයක්ද මොන තරම් අකුසලයක්ද දැන් මේ පින්නතුන් අහලා ඇති දබ්බමල්ල පුත්ත මහ රහතන් වහන්සේ අවුරුදු 7 මහ පැවිදි වෙන්නත් කලින් තමයි රහත් උනේ හිස කෙස් බාන පින්නතුනි උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ විශේෂ කාර්යයක් පැවරුවා ඒ තමයි කුටිසෙනසුන් ස්වාමින් වහන්සේට පණවන්නට උන්වහන්සේ යෘදි බලයෙන් තමයි මේ කුටිසෙනසුන් පැනුවේ හැබැයි මේකට ඊර්ෂ්‍යා කරපු පිරිසක් හිටිය මේ චබ්බග්ගිය වික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා පින්නතුනි කොයි වෙලාවෙද මේ දබ්බමල්ල පුත් හාමුදුරුවන්ට පදයක් හදන්නේ බොරුවක් ගොතලා මොනෝ හරි දෙයක් කියන්නේ කොයි වෙලාවෙද කියලා බලබල හිටියේ දවසක් දකින්නවා එළුවෙකුයි එලිච්චෙකුයි සංවාසයේ දෙනෝ ඒ සංවාසයේ දෙනෝ දැකලා මේ චබ්බග්ගිය වික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ඔය එළුවා තමයි මේ දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ එලිච්චි තමයි මෙත්තිකා කියන වික්ෂුව වික්ෂුණිය කියලා දැන් මේක ගොතනවා ගොතලා බුදුරජාණන් වහන්සේට ගිහිලා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දෑහැටම දැක්කා අර දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ මෙත්තිකා කියන වික්ෂුණියත් එක්කලා මෙන්න මේ වගේ ක්‍රියාවක යෙදෙනව දැක්කා මෙන්න මේ වගේ දෙයක් සිද්ධ කළා කියලා සඳහන් කරනවා දැන් අර එළුවයි එලිච්චිගේ මේ ක්‍රියාවට තමයි මේ සම්බන්ධ කළේ මේ උන්වහන්සේ පින්නතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතරටම කැඳවනවා අර දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ උන්වහන්සේ කැඳවලා සඳහන් කරනවා දබ්බමල්ල පුත්ත ඔබට මෙන්න මේ වගේ චෝදනාවක් කරනවා මේක ඇත්තද ස්වාමීනි ඔබ වහන්සේ මං ගැන දන්නවනේ කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දබ්බමල්ල පුත්ත ඔබට මෙන්න මේ වගේ චෝදනාවක් කරනවා ඒක නිසා මේක ඇත්තද බොරුද කියලා ඔබ සඳහන් ස්වාමීනි ඔබ වහන්සේ මං ගැන දන්නවනේ කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වර සඳහන් කරනවා එහෙම කියන්න එපා දබ්බමල්ල පුත්ත මං දැනගත්තට මේ අය දන්නේ නැහැ ඔබ කවුද කියලා දැන් ප්‍රකාශ කරන්න ඔබ මේ ඔබට මේ කරන චෝදනාවට ඔබ මේක ප්‍රකාශ කරන්න කියලා මේ දබ්බමල්ල පුත්ත හාමුදුරු සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පැවිදි වෙන්නත් පෙර තමයි මම ක්ලේශයන් නැති කළේ පැවිදි වෙන්නත් පෙර අතව හිස බානකොට තමයි මම මේ සියලු කෙලෙස් නැති කළේ එදා ඉඳලා අද දක්වා මට මගේ හිතට රාගයක් ආවා කියලා මට දැනෙලා නැහැ ද්වේෂයක් ආවා කියලා දැනෙලා නැහැ මෝහයක් ආවා කියලා දැනෙලා නැහැ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අර භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ දබ්බමල්ල පුත්ත රහතන් වහන්සේ නමක් සියලු කෙලෙස් නැති කරපු උත්තමෙක් නුඹලා එහෙම කෙනෙකුට තමයි මේ වගේ චෝදනාවක් කරන්නේ අභූත චෝදනාවක් කරන්නේ නුඹලගේ හිස කඳින් වෙම් වෙන්නට කලින් සමාව ගන්න කියනවා බලමි සත්‍යවාදී වීම මොනතරම් වටිනවද සත්‍යවාදී වීම ඉතින් ඒක නිසා පින්නතුනි අපි හොඳට මතක තියාගන්නට ඕනේ දැන දැන යම් කිසි කෙනෙක් බොරුවෙන් රවටනවා නම් බොරු කියනවා නම් මුසාවාදයෙන් යම් කිසි කෙනෙක්ට චෝදනා කරනවා නම් ඒක මහා බරපතල වරදක් ඒ මුසාවාදයෙන් යම් කිසි කෙනෙක් ඒ මුසාවාදයෙන් බොරු කියන පුද්ගලයාගේ
පින්නතුනි අර භාජනේ වගේ තමයි හිස් පුද්ගලේ කිසිම සීලයක් නැති කිසිම ගුණයක් නැති කෙනෙක් තමයි බොරු කියන පුද්ගලයා බොරු කියන කෙනාට කරන්න බැරි දෙයක් නේ බාන්න මොන තරම් වැරදි කළා බොරු නෑ අපි කලේම නෑ කියනවා නෑම කියනවා නෑ කලේම නෑ ඒකනම් අපි කලේ නෑ කියනවා මේ අතකට අහුවෙලා නමුත් නෑම කියලා කියනවා මොන තරම් බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවද මේ ලෝකේ බාන්න බහුතරයක්ම පින්නතුනි බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නේ බොරු කියලා ජීවත් වෙන දැන් ආයතනයක් ගත්තාම බාන්න මේ ආයතනයේ දියුණු වෙන්න මොන තරම් බොරු කියනවද බඩුවක් මුට්ටුවක් විකුණ ගන්න මොන තරම් බොරු කියනවද දැන් මේ ලෝකේ මොන තරම් රැවටිලිකාරයෝ ඉන්නවද රැවටි නිසා මිනිස්සු ඒවට අහු වෙනවා ලක්ෂ කෝටි ගණන් මිනිස්සුන්ගේ ධනෙ නැති වෙනවා මේ බොරුව නිසා ඒනිසා මේ ලෝකෙම පවතින පින්නතුනි බොරුවෙන් ඒනිසා මේ බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු අතර අපි බොරුවෙන් වැළකීලා සත්‍යවාදීව කටයුතු කරන්නට ඕනේ සත්‍යවාදී වෙන්නට ඒක පින්නතුනි අපි ලොකු අදිෂ්ඨානයක් බවට පත් වෙනවා ලොකු අදිෂ්ඨානයක් බවට අපිට පත් වෙනවා මේ සත්‍යවාදී වීම ඒක නිසා අද මේ අම්බලට්ටික රාහුල වාද සූත්‍ර දේශනාවෙන් සඳහන් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ උපමා තුනකින්ම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ බොරු කියන පුද්ගලයා හිස් පුද්ගලෙක් බව බොරු කියන පුද්ගලයා කිසිම ගුණයක් ධර්මයක් නැති පුද්ගලෙක් බව ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා සිතින් කයින් වචනයෙන් කිසිදු බොරුවක් කියන්නට එපා බොරුවෙන් වලකින්න වචනයෙන් වලකින්න වචනයෙන් වැරදි කිරීමෙන් වලකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඉතින් අපි පින්නතුනි මේ මුසාවාදයෙන් වලකෙමින් සත්‍යවාදී වෙමින් කටයුතු කරන්නට අදිස්ථාන කරගන්නට ඕනේ. ඒක නිසා අද මේ මොහොතේදී මේ පින්නතුන් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්ම ශ්‍රවණය කරමින් මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසල අනුභවයේ දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ වගේම ඔබේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. මේ සියලු දෙනා මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා අපටත් මේ පින්කම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති.